අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පළ කළ අදහස් මේ. කැබිනට් මණ්ඩලය දැන් විසිරුවරලා තියෙනවා. විශ්වාස භංග යෝජනාවක් ආවම ඒ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කෙරුවයින් පස්සේ කැබිනට් මණ්ඩලයයි අගමැතිවරයයි අහෝසි වෙනවා. කැබිනට් මණ්ඩලයයි අගමැතිවරයයි අහෝසි වුණාම මේ අමාත්‍යාංශ ලේකම්වරු අහෝසිය. තමුන්නාන්දලා හාරන්න පුළුවන් කොහෙද නීති තියෙන්නේ කියලා මම කියවන්නම් 52-3. අමාත්‍යාංශයක ලේකම්වරයා ධූරයේ දැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලයේ විසිර ගිය විට වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඉතාමත් පැහැදිලි අද කැබිනට් මණ්ඩලයේ විසිරුවාරලා තියෙන්නේ අගමැතිවරයෙක් නැහැ. ඉතින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද වැඩ කිරීමේ අයිතියක් නැහැ. මෙවැනි නීති විරෝධී අණ ඇමතිවරු දීලා ලේකම්වරු සහ උසස් රජයේ නිලධාරිවරු එවුව පිළිපැද්දොත් ලේකම්වරුන්ට රජයේ නිලධාරිවරුන්ට පුද්ගලිකව අලාභ ගෙවන්න සිද්ධ වෙන බව ශේෂාධිකරණ නඩු තීන්දුවල පැහැදිලිව සඳහන් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති පුද්ගලයෙක් අගමැතිවරයෙක් කරපු නිසා තමයි අද මේ තත්ත්වය ඇති වුණේ. අනිත් එක මේ ප්‍රශ්නෙට විසඳුම අපි එතුමාට කියනවා මේක වහාම ලබා දෙන්න කියලා. මොකද එතු දැන් බලන්න අද පාර්ලිමේන්තුව ඊනිය ආණ්ඩුව පත් වෙලා දැන් අතර මගේ සති 3ක් වෙනවා. එක පරතක් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. එක පරතක් ගෙනාවේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ආණ්ඩුව කියලා කියාගත්තට පාර්ලිමේන්තුවට පරත් ගෙන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ වෙනුවෙන් පාර්ලිමේන්තුවට ආවේ දවස් දෙකේම 85යි. ඒගොල්ලන්ගේ ඇතුලේ විශාල අභ්‍යන්තර අවුලක් තියෙනවා. එතුමා මේක දිගටම පිළිගන්නේ නැතම වෙන විකල්පයක් තියෙනවද මේ ක්‍රියාත්මක නැයිද මේක කම ඇදීමක් වගේ දෙකොල්ලම දැන් කඹේ ඇදගෙන ඉන්නේ. අතහැරි එක්කෙනා පරාදයි. අපි මැතිවරණ වලට බය නැහැ. එකක් කියන්න. හැබැයි මැතිවරණ තියන්න ඕන නිත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ. මේක නිත්‍යානුකූල ආණ්ඩුවක් නෙවෙයි. නැයිති මෙහෙමනේ තේරීම් කාරක සභාවේ බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන බහුතරයෙන්. දැන් යෝජිත ආණ්ඩුව බහුතරය පෙන්නුවොත් අපි ඒගොල්ලන්ට බහුතරයක් දෙනවා. අපි අභියෝග කරන බහුතරය පෙන්වන්න කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අපේ 122 කණ්ඩායම එකට ඉන්නවා. අපි නම් කළා තියෙනවා. ඒක සිකුරාද දැනගන්න පුළුවන්.